ආයිබෝන් සුබම්‍යනක් ඔබෙක් සිටින්නේ ස්වාදිනරු පවාහිනි මධ්‍යහන ප්‍රධාන පෘති විකාශත් සමක මුලිම සිරස්ථල. ්‍රෂාඩ්ගේ බිරිඳ ඇතුළු හතර දෙනා පැය හතලිස් අටක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර නිනිතදිග මෝසමනිසා ප්‍රදේශ රසකට පඳ වැසි. පොරෝනා පොකරට එක් දහස් අටසය පහළබක් එක් වෙද්දී එන්නත් කරනයක් සාර්ථකව. ශ්‍රී ලංකා ක්‍රිකට් නියගියට පොදවැස්සක්. ද්‍යාවටත් ගංමතුර, එකසිියදුොල් හපට දිවි අහිමිරේ. ෂා් දවෝදීන් පාලිමේතු මන්ත්‍රවරයාගේ නිවසේ සේවය කරමීින් සිටියද පිළිස්සුම් තුල සහිතව දැරියකමයාේ සිද්ධිය හා ත්‍රීදූෂණය සම්බන්ධෙන් අතනුගොට ගත්ත මන්ත්‍රීවරයාගේ බිරිධ ඇතුළු හත දෙනා ටැය හතලිස් අට කරඳවාගෙන ප්‍රශ්ණ කරන්න අධිකරණය පොලිසිට නියෝග කලා. මන්ත්‍රීවරයාගේ නිවසේ තවත් ශ්‍රී දූෂණ සිදුවී ඇති බව පරිීක්ෂණවලදිී හෙළිවඩා. ොම් ලුත් කඩේය අක දෙක අධිකරනටයි මෙම සැකරුවන්නේ ඉදිරිපත්කර ඇත්තේ. මෙිහිකාර දැරිය පිලිස මියයාම කරුරත්වේයට පත්කිරින්මහ ැත්තන් වෙළඳදාම යන චෝදනාමතයි මන්ත්‍රීවරයාගේ බිරිඳවන, ශිාබ්දීන් අයිෂා, ම දියවන මුහමද ්‍යාබ්දීන් සහ තැරවකරුවන, පොන්න අයා පන්්ඩාරම් යනායත්ත නංගුවට ෙනැත්තේ. මෙන්ම මෙම නිවසේ මීට පෙර සේවය කළ විසි දෙවන විය පසු වන කාන්තාවක දූෂණය කිරීම වරදට රිිෂන්් ධයුදීන් මන්ත්‍රීවරයාගේ මස් සිනාවන ශි අබ්දීන් ස්මදීන්ද අත්තඩංගුවට ගැනුා. දෙද හස් පහලව දෙද හස් දහ නව අන කායේදී රිෂා් බධයුදීන් හතා අමාත්්‍යවරයෙකු සිටියද. ඔහුගේ නිලනිවස දී මෙම දෂණයේ සිදු වැඇති බව වැඩිදුර පීක්ෂණවලදී හැිකර ගැනු. ඔවුන් කොළඹ අධිරන වෛද්‍යවරයාවිතද ඊ ඉදිරිපත් කෙරුණ. නිරි අදිග මෝසම සක්‍රවීම හේතුවයෙන් දිවේනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා, දෙපාර්තමේන්තුව නිවේතනය කරනවා. Q හර යස්තු මෝසන් තත්වය තවර ත්ක්්‍රියවැ පවතින්නේ වස්නාහිර සබරගම වත්තිනිසාවායද පළත්තලළත් ගල සාමාත්‍ර විස්තෙක්ක වලත් විිමට ැසයග ගුෘම් සැත වැසයද දින සලාපුොත් වවා වස්්නාහිරි සබරගම පළත්වෙලත් මහනුවර නුවரேිය ගාලසා මාත්‍ර විස්ත්‍රෙක් වලත් සමහරස්ථානවස නිවිනිට හැත පාට වැඩ තරක්තද වැසියඇති වීම හැකියාවු යෙනවා. උතු්‍රමැති පලාෙත් ්‍රශෂසන් සැ ඇතිවේගල පලාපුොත් වෙනවා තිවෙන හර පිටියට 5 किම හතරහත් පහත්තක්වා සමක් ද සන තියෙන පුළුව ඒගෙනම මකතුගෙ හි ෑෝ දේශ වල උතුරු මැ ශවාය පලාල ලත් හම්න්තර සත්‍රයකුණ ල දිස් ත්‍රක්වලත් සනගේවේගේ සහර වෙලාවල් වලදි 5 හැරක වැව ළම තියනවා. ? කොරන ආසාධතිනෙක් දහස් අටසය පහළොස් දෙෙු ඒ දවසේත්වාර්තා වුණ. මෙමාසේ මේදක්වා දහසකට වඩා අඩුවෙන්, කොரோන රෝගින් වාර්තා වුණේ දින දෙකදී විතරයි. වයසවුදු තිහට වැඩයායට එන්නත් ලබාද මේ වැඩපිවෙල දැන් බොහ ප්‍රදේශවලින් ආරම්භ කරලායිතියන්නේ. රෝන ආසාධතින් එදහස් අටසය පහලොස් දෙෙකු ඒ හිතිනේ හඳුනාා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්තරෝගින් සංඛ්‍යාව දෙලක්ෂානු තුන්දහස් එකසේ දහතුන්දනකු වනවා. ඒ අතුරෙන් දෙලක්ෂ හට පන්දහත් සත්්‍යය අට දෙෙකු සුවේ ලබවා රෝගෙන් විසතුන්දහස් සාර්සිය හතලිසාහිතෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා කොරුණා මරණ හාරදහස් දෙකක්සිදුවතිබෙනවා සෞක සේවා ධ්‍යක්ෂන්රල්වරයා පෙරේදා තහවුරු කළ ඒයේදිනේ වාර්තාකරනඇති කොරුණා මරන හතලස්තුනක් පිළබඳ? ජ ප්‍රතිය අධ්‍යක්ෂ රවරයාදනුම් දෙනවා. මේගේ අයතුරෙන් විසි හයි දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර දහත් දෙනකු කාන්තාවන්. එමම මේගේ අයතුරෙන් තිෙස් පස්සනකු අයිස අෞරදු හැට වැඩි කාන්ඩට ඇතුළත්. පසුගේ පස්වන්දාා හා හායවන්දායන දිනදික හැනුවිට මේම සේම තෙක් සෑම දිලකම දහසකට අධික කරුණ ආසාධතින් පිරිසක් හබ වනා. එහත් දෙදහසේසීමාව ඉක්මවා ගොස් නැති බවයි සංඛ්‍යල්ලේඛන වාර්තාපෙන්වා දෙන්නේ. අදාළ කාලසීමාවේ දිනකදී වැඩිම ආසාධිතින් පිරිිසවන එ්දහස් අට සයාසූතුන් දෙෙනෙකු හමුවී ඇත්තේ පසුගේ පළුවනදයි. කොරෝනා එන්නත් කනෙ වැඩසර හරද සාර්ථකව ක්‍රියාත්මක වරවා. වයිස අෞරුදු තිහෙට වැඩි අය සඳහා වයම පලාතය එන්නත් කන වැඩසට කඩ කුුණෑගල හෙද විදුහලේදී ආරම්භ කරුණා. සයිනෆෝම්න්නතේ පාලුම මාත්‍රාව මෙහිදී ලවාදෙනවා. යුද හමුදාවේ මෙහයවීමෙන් විහරමහාද දෙවී උද්‍යානේදී එන්නත් ලබාදීම අද පෙරවරුව ආරභ කරුණ. පසරු හතරයිතිය දක්වා මෙම එන්නත් කරන්නේ සිදුවන අතර වයිස අවුරුදුතිහට වැඩි ඕනෑමයිකුට එන්නත් ලබා ගත හැකි. කොවිශල් එන්නතේ පළමු මාත්‍රාව, පුද්ගලින් නවලක්ෂ විසි පන්දහස් දෙසසිය හතලිස් දෙදනෙකුද, සනුෆෝම්න්නතේ පළම මාත්‍රාව හතලිස් නවලක්ෂ දහනව දහස් තුන් සය විසිතුන්දෙකුද ලබාගෙනැතිබෙනවා. ස්පලික් ව එතේ පාලම මාත්‍රාව, දගලින් එක්ෂ පනස් නමදහස් අසූ එක්දෙනෙකු ලබාගත්තා. පුද්ගලින් ලක්ක්ෂ විසිහ යි දහස් පනස් අට දෙෙනෙකු ෆයිස එන්නතේ පළමු මාත්‍රාවද, පුද්ගලින් පලක්ෂ හැටතුන්දහස් තුන් සේ හැට අට දෙෙකු මොඩන අන්නතේ පළමු මාත්‍රාවද ලබාගෙනාවසාන්න. බල මද්‍රව ජාාවරම්කරුවෙකු බව පැවසිෙන, රබ නමැත්තාගේ ගෝලියෙකු සමක, හෙරයින් මත්කුඩු පොලිසිය අතඩංකුට ගත්තා. ොල්ල ්‍රදශේ කුල වස කරැදි සිටියදී කොළ බාපාද කොට් හසේ බස්න ට පළත් දෂණ මර්ධන ඒක මගින් මෙසේ මුහ අත්තන ගූට ෙනැතිබෙනවා මත්කඩ ජවාාවරමින් උපයාගත් බව සැලකෙන රුප ලක්ෂ දහතුනකට අධක මුදලක්දසයා ැනීමට පොලීසියට හැකි වුණ. එෙන් හෙයි මත්කුඩ ග්‍රෑම් හැ මිග්‍රෑම් හසය පනහක්ද අතඩංගට ෙනැතිබෙනවා. සැකරු මෝද්‍ර ප්‍රදේශයේ පදිංශිකරුවවෙෙක්. නීති විරෝධී ක්‍රියාර් රසක් නීතියේ රහැණට හසුකර ගැනීමට පොලිසිය සමත් වනා. රුපියල් ලක්ෂ පහක කොස්ඇවතකයක් බලපත්‍ර නොමැතිව, ප්‍රවාගණය කරමින් තිබියද ුලක් සිංහල පොලිසිය අත්තරංකුවට ගත්තා, මර්ක රාජකාීෙන් නිර්තව සිටි පොලිස්නය තරින් සැක කටයුතු ලොඩරත්යක් නතර කිරීමට උත්සාහක ලවස්ථාවේදී එම රථේ නොනොවත්වා දාාවනය කරතිබෙනවා. සු ොල න තාරන්ම ොඩරත්තය හම්බ ගොස් ඒන් අතරකරවා නැති අතර පසුව කළ පරරික්ෂාකිරින්බලදී දවතොගය සස්වාගත්තා. ොස්ගම ප්‍රදේශය සිට විසාවල්ල තල්දුව දක්වා කිසිදු බලපත්්‍රයකින් තුොරව, පීඩාකාරිල්ලෙස ගවයින් ප්‍රවාහනය කරමින්ති වූ ලොඩරතයක් අවිස්සාවේල ප්‍රදේශයේදී අත්තනංගෝට ගෙන තිබෙනවා. එම ලොඩරතේ ගැබ්බ එලදනක දෙසිටි බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. ැතුු නොැව නතිව රොධ ුරින් මත්ැන්ලිවිකළ මධ්‍යස්ථනයක් වැලීමට, ගම්පහ බෙමුල්ල පොලිසිය සමත්වනා, බීර්කෑන් විසිහතරක් අරක්කු බෝතැල් පනස් පහක් සබගින් සැකකරවකු අත්තඩංකුවට ගෙනැතිබෙනවා. ශා කරෝුණා නිසා රට වසාදැමුණු මොහොතක නාගරික නිවාසවල ජනතාවට මානසික සහනයක් දෙන්න ඕන කියලා අපේරට ්‍රයිුතෘු සංගිත ප්‍රසංග වැඩස්ටාන ක්‍රියාත්මක කෙරුණා. මහල් නිවාස සංකීර්ණවල ඉදිමින් එහෙමත් නැත්නම් වාහනවලින් ඇවිත්. ඒ වාහන තුළ හිඳමින් මේ සංගිත ප්‍රසංගයට සම්න්ධවෙන් ලැබුණු ඒක්‍රමය ගොඩක් පලදායි වනා. ඔවවාසිරි. ඒ සාර්ථකත්ව ආදර්ශියට ගනමින් ගුරුවරුන් ඔන්ල්ලයින් ර්ජනය නිසා දර්වන්ට අධ්‍යහපනය දෙන ද්‍රයිවින් සෙමනාක්‍රමය ආරම්ප කෙරුණා. ගල් හා ඒවට දරුවන්ට අප සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ සම්න්ත්‍රණ මෙේ නොමිලේ පැවැත්වීම, ගුරුවරුන් පිරිසක් එක් සිරෙනවා. එහි පළමු පියවර ලෙස ඩ්‍රයිවන් සෙමිනාව්‍ය ප්‍රතියක්ක්‍රාත්මක කරුණ. සෞඛ්‍ය මාර්ගපදේශන්ට අටත්ව තමන් පැමිණ වාහනය තුළ හැඳී සිටමින් අධිහපනය හැදැරීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා කිසිදු අයකිරීමක් සිදුවන්නේ නැහැ. පසල් ගරන්ගේ ෘත්තිය ක්‍රියාමාර්ග හේතුවින්. න් Online අධ්‍යහපනය පවා වර්ජනය කර ඇති මොහොතක. දරුවන්ගේ මානත්සික පීඩනය අවම කිරීමේ අරමුණින් මෙම වැරසටහන ක්‍රාපත්මක කළ බවයි. සමන්ත්‍රණ මාලාවේ සංවිධහයක නොරාජ් විතානගේ මහතා පැවැසුයි. සාමාන්‍ය පෙළ විශාන් සියල්ල ආවරණය කරමින් නවය දහය සහ එකළහ වසරවල විශය නිර්දේශන් මෙසේ සතිපතා ගැන්වීමට සැලසුම් කරතිබෙනවා. අපිටල් පුළුව හරගේෙන වැැදවාර සාපි දොළපුුවගකීමය. කරුණවා අනුව ලියනක අතවැනි ප්‍රස්සෙ ඔබ ලබිලා තිේෙන. විපක්ෂය බලුන්ඩවා කොස්සට බැවීම නතර කළයුතුයි කියලා අමාත්්‍ය ආචාර්ය බඳුල ගුණවර්තය මහතා පවසනවා. රටේ ලෝකේ තත්ත්වය පිළිබඳ විපක්ෂය අවභෝතිී ක්‍රියා කළයුතු බවයි එ මහතා ප්‍රකාශ කලළ. ගුරු විදුහල්පති වැඩවර්ජනය ගැන තත් මහචරණය ජතින් කෙහිපදනෙකුම අදහස් පල කලා. උතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය, පවත්වාගෙනට හදන්නේ තවරට මිලිට විශ්වවිද්‍යායක් කැටියටද? හෙමනැත්නම් සිවිල් ශිෂෂන්ට අයත් විශ්වවිද්‍යාලයක් හැටියටද කියන තීරණාත්මක ප්‍රශ්ියට හත්තරක් දෙන්නට ඕන දොන්නන් දොන් සිමන්න්නන් සිමන් දෙකක් බෑම. ඔබ ඒ දකින්න ඇැති. මංහිතන්නේ මේ තරන් අවධානම් සහිත වකවානුවක කොයිට් වියසනයත් එක්ක මීට වඩා බුද්ධිමත්ව ඒ විරෝධතාවේ උද්ගෝසනය සිද්ධ කරානම් ඉතාමත්ම වට නොවයි. මේ ප්‍රශසර විසඳන්ගේ නැත්තන් හට අනිත්ද වෙන කොට. ගරුවරුත් එක්ක ේරටේ දෙමවපිය ඔයි දරුවයෙක් තම උබලා වෙලවන්නන්නේ කියන කාරණි ආ්ඩුට කියනවා. . පෙටු ගම ආදිගොටගත්තමේ අන්තවාද සමග ජනබලවේ ඇතුරීමේ දේශපාල ක්ඩායම් ඉතිහාස මේයටට ලේබිලවල් කරලා ඉවිදේශීයේ වමඩාව මත. ංජියෝ සල්ලි අරගෙන මේකියාවලිය කරගෙන යන්නේ. ලංකාවේ ගුරුවරුන්ගේ වැටුප. සීයට සීකටත් වඩා වැඩි ප්‍රමායක මූි වැටුප. වැඩිවී යුතු ඉගෙන ස්ථාවරය තම යපයිඉන්නේ. මේ අවස්ථාව ලෝක වියසනයක් වෙලතින් අවස්ථාව. දේශපා අරමුණුහා සටන් පාට සඳහා මේ ගුරුවරුන් යොදවා නොගෙන. ජාතිය දරුූ අනාගතය වෙනුවෙන්. හුගේ ගැන්නීමේ කටයුතු වකන්ඩව කරන අතර. සාකච්ඡාව සම්මන්තරණය සමුතිය මගින් විසඳගන්නවා නිිසා මේ වර්ජනයක් කිරීම සාධරණයි කියලා මම හිතන්නේ නෑකාවිසා න් ඒහෙම තාවකාලික සාහනයක් ලබා දෙන්න පුළුවන් තත්ත්වයක නෙමයි ලෝකය සසා රටයින්නේ ඒ නිසා තමයි මම කියන්නේ මේ විපක්සේ බලලුන්ලවා කොස්සට බවන් නැතුව. ආර්ථික විද්‍යාත්මක අවබෝධයක් තියෙනවා කියලා හිතන අඩම තරමේ ආචාර්ය හරසදසිල්ලෝ මහතාට ප්‍රසිද්ධ සංවාදයකට ඕනම මාධ්‍යයක්කින් පැමිණෙන්ට් කියල මං ආරාධනය කරනෝ විපක්ෂේ වෙනුවෙන්. කතරගම ඇසල මහා පෙරහැරි අසන් පෙරහැර මංගල්ලිය ඊයේ පැවැත්වනා. දිය කැවිීම සිද වූයේ අද පෙරවරුයේද. අතරගම පෙරහැර මංගල්ලේ ආරම්භ කෙරුණේ පසුගේ දවනදයි දින දහතුනක් පුරා පෙහරමංගල්ලේ සිදුකෙරුණ. උඩරට පහතරට හා සබරගමු යන සම්ප්‍රදායන් තුනම නෝජනය කරමින් විචිත්‍රාංග පෙරහැරට එක් කරතිබුණ. දෙෙවර පෙරහර පැත්තුුණේ නිෝධහයින නීතින්ට අන්ුුවයි. රගත සම්්‍රදාායනු කුලව රිවෙෙර රජමහා විහාරස්ථනය හා සම්හඳව විශේෂ්‍යවත් පිළිවෙත් එකටුකිරීමද සලපතර මළුවේදී සිදු කරුණක්. රොහන රටට කදරාපුරයටමාවේනක වූ මේස පෙර මංගලේ ක්‍රාත්්මක කෙරුුණේ කතරගම වස්නයක නිලමේ නිිශාන් ගුණසේකර මහතාගේ ප්‍රදහනත් වෙනයි. වසන් පෙරහර පැවැත්වීමෙන් පස්සු අදෙවරු නොෑයි දහටය දනු සුබම හොතිින් දිය කැපීමෙන් පෙරහැර කටයුතු අවසන් කෙරුණක්. මැනිගගේ ජීවවාලී තොටුපලි දී ඒය සිදු කෙරමේ. මේ අතර මාතරෙවනර ශ්‍රී විශ්ණ දේවාලයේ හස හැට හරවන ඇසල මංගල්ලේ අවසන් රන්දෝලි පෙරහර ඒ පස්වරුවේවිීදී සංචාරය කරුණක්. මෙම අවස්ථාවට ප්‍රධාන ආාධිතය ලෙස කතානායක මහින්දයාපාබේ වරධන මහතා එක් වුණා. පපුජ දෙඋුදර සිරි සුන්දස්වාීන් වහන්ේගේ මූලිත්වයෙන් ආගමිකවතාවත් සිදු කර තිබෙනවා දෙෙවුණුවර ශ්‍රී විශ්ණ දේවාලේ බස්නාය කනෙළෙමි චමින්ද වනිගසේකර මහතාගේ මූලිකත්වේනුයි මෙම කටයතු සිදු කෙරුණේ. කාබනික පොහර නිෂ්පාදනය දවසින් දවස වැඩිවෙමෙන් තියෙනවා. එයවගේම මේ සම්න්ධෙන් කරෙන අත්හදා බැලීම්ද වැඩි වනවා. රිෙසර හරිත කැල්ල කාබනික පහර වැඩස හන කළුතර විහාරස්ථාන තුනක් ේන්ද්‍රර ගැනමින් ආරම්භ කෙරුණ. කාබනික පහර ්‍යපෘතිය ජාතික අවශ්‍යතාවක් ටුකිරීමක් බවයි මහා සංගරත්නය මෙහිදී පෙන්වා දුන්නේ. අමාතේ රොහිත අවේගුණු වර්ධන හතාගේ මැදිහත්වීමෙන් ව්‍යාපෘතිය ක්‍රාත්ක කරනවා. තල නගේ නිකටක්ටස් කරන කැලිකසලටොන් විසි නවයක පමණ ප්‍රමාණයක් යොදා ගැනිමින් සිදුකරන කාබනික පොහොර නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගෙනති බෙනවා. ඒ නියෝජ නගරාධිපති අමිල නිෝෂන් මහතාගේ අදහස කටනවා. එයනුව දිියයේද කාාමික හොරමෙට්‍රෙක්ටොන් පහලවක් නි්ානය කිරීම පේක්ෂාවයි. කාබිනි පහොර පභවිතෙන් ලොකුලූුණු වගාව සිදු කළ හැකි දෙන්න පිබඳ කළ අත්හදා බැලීමම් සාර්ථක වීතිබෙනවා ැඹුල්ල මනාඩුගම ප්‍රදේශයේ දී මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ. වසර තියෙක පමණ කායක සිට මෙම ප්‍රදේශයේ ලොකුළූුණුව ගාව සිදු කරනවා මේදක්වා ගොවින් රසායිනික පහර භාවිත කරතිබෙනවා. සෞවාගේ දැක්මානු යමින් රන්බිම නවෝද්‍යය ඉඩම් බදු ඔපු ප්‍රධානය ඉඩ මවත්‍යංශයේ දී සිදු කෙරුණ. අමාතති එෙම් චන්ද්‍රසයන මහතාගේ ප්‍රහනත්වෙන් පැති මෙම උත්සවේ දී. වැවසායකෙන් විසි පස්තනෙකු සඳහා බදුවපු ප්‍රධානය කෙරුණා. රන්බිම නෞදේජාතික වැඩස සදහන දිවේනේ සෑම දිස්්‍රික්යක් මාවරනිවන පරිදි ක්‍රියත්මක කෙරුණු. සංචාර්ක කර්මාන්තය සහාමෙන්ම කාබනිික පුහර නිෂ්ානය සහ. නිවාස ව්‍යපෘති ආරම්භ කිරීම වෙනුවෙන් එඩම් ලබාදීම සිද වුණ. පහගිය කාලවලද රජයේඩක් අවභාවිතාවට ලක්වෙලා තියන. ඇන්ගේ හයිියතියන දශපල හයියතියන. ගත් දෙනෙක් ඉඩම් බලහාත්කාරෙන් අල්ලාගන අනවශ්‍ය විදිහට ඩම් භාවිතා කරනවා එකනෙ එක අපිට දැනගණඩ ලැබුණට පස්සේ ම අතිකර ජනනාපත්තුමාට දැනුන්දුන්න මේ සඳහා පරික්්ෂණයක් කරන්න අශය කියලා. ඒ පරිීක්්ෂණ කරාණය යනකොට අපට පේනට දෙයක් තමයි. හවා කෙඩක් සහරයි බලින් අල්ලලාඉවා. රජයට කිසිීම වදධගේවාන්නේන ඒවාගම සමහර ඉඩ අකර සිය ගණන් කොටකරාණ ඉන්නවා කිසිීම වගක් කරන්න නැතුව අයිතියත අහුරු කරාණින්ඉන්නවා නොනිිලා වසේ. සේලු ඉඩන් අපි ඉඩන් අමාත්‍යන්සර නැවත අත්ත් කරගන මේවාගේ ව්‍යාපෘති කරන කාමික ව්‍යපෘතියයටට පුළුවන් උිකාාර්මික කටයුතුවලට අවශ්‍යයයි කියල ජනතාවෙන්ඉල්න්නන්නේ ඉඩං පදිංචුවෙන්ට ඉඩංම් කැබල්ලන්න නැතියියට. ඒ ඩන් සාවානි කටයුතුවල ටේ සවර්ධනයට මේ ඩක් යොදා ගැනීමම අපි කරාණය නතාවට ලබා දුන්නත් ඒ වනත් හරියට පරිාණය කරල රට ආදායම නොලබටවට පත්කරොත් අපේ වත්තවලම් කොනයත්ති කියන්නව. කඩුවිල අමතලයේ බෝධී අභියසයිදි කළ සත් සම්මා සම්බුදුරජණන් වහන්සේගේ ප්‍රතිමා ඇතුරත් මියවරුමාලිකාව ඊයේ විවෘත කරුණා. දේශමාන්‍ය ජෝතිීර් විද්‍ය ශ්‍රීප මෝෂණ විශ්ව ශාත්‍රවදී ියරෝ සපර්ලියරක මහතා සිය පුද්ගලික ධන පරිත්‍යයාගෙනයි මෙම ප්‍රතිමා ඇතුළත් මියරු මාලිකාව නිර්මාණය කරතිබුණේ ගල්බාන්‍ය පුරාණ රජමහා විහාරාතිිපති පූජ දිවිගහතුරේ ජිනට අතන කල්ටුවන පුරාණ රජමහා ්‍යහාරාතිපති, ශාස්්‍රපති, පූජ බෝමු ගම්බන සර්ණසිරියය ස්වාමීින් වහසගේ අනුශාසකත්ව යටදේ ප්‍රතිමා විවෘත්ධ කිරීම උත්සවය පැවැත්වනා. දිනපතා සුවහසක් ජනතාවගේ වන්තනාමානයට පාත්‍ර වඩ අමතල්ලි බෝධන් වහන්සේ ඉදිරිපිට නිරෝදායින නීතිවට අනකූලව පැවැ තු මෙම පින්කමට ප්‍රදේශ වාසිෙන්න්න තුළ පිරිසක් එක්ව සිටයා. පරාජයෙන් නියගේ නිමාකරමින් ජයපන් බොන්න ශ්‍රී ලංකාක ක්‍රික් කණ්ඩායිට ඒ අවස්ථාව උදා වුණා. සංචාරක ඉන්ද කණඩෑයමසමඟ පැවැති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට තරගින් ජයගැනීමත් සමඟයි.ඒ සමකින් දිවා පුවත් අවසන් වනවා. පස්ස එකයි පනස් පහෙසිට අපගේ පැන් පැපවතිකාශයේ බලා පොරතුවන් කොබටල් සුබදවසයි.